අයිබෝවන් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ YouTubeුබ එක YouTubeුබ නර්මමින් සිටින අතරේ මට මෙන්න මේ පුතෙක් කතා කරන දේ අහන්නට ලැබුණ. මට ඒ සම්පූර්ය දාන්න බෑ ම පොඩ්ඩක් දාන්නම් ඒ පුතා කියන දේ පොඩ්ඩක් අහඩුක්. සුබ දැසනක් වැට යන්න කලින් ලයි් එකක් දාලා යන්න ඕන කිය හිතුුණ. පෞවගේ දවස්වල අරගල හා සම්බන්ඳ වු සමහරුන්ගේ වත්කම් ගැන හමනත්තම් තියෙන වාහන ගැන පුංචි කතා බාගක් සමාජ මාධ්‍යය හරහාගිය. ඇති මංගේ ඒක දිහා බලලා පු මේ සමාජයට පනිවිලයක් දෙන්න ඕනිෙ කෙන හිතුව.මිත්‍රවරුණි කෙනෙක්ගේ දනවත් බාව හෙමනැත්තම් කෙනෙක්ගේ ජීවිතය එයා ගැවන්න කෝමුති කියලා තීරණය වෙන්නන්නේ උන්ගේ වත්කම්මනු. එතකොට පහුග කාලි මේ අරගලය ඇතුළි අපි දැක් සමහරු කතා කරනවා මේ ධනවාදය සහ දුප්පත්කම ගැන. ධනවාදයගගේෙන් සල්ි අරගෙන දුපතුන්ට බෙදලෙන් ඕනේ ෙලත් කතාර. තවත් සමහරු කිව්වා හැමෝටම සමානව පඩිගෙවන්න ඕනි කියලා. විසින් මේවල් ලෝක කොහෙවත් තියෙන දෙවල් නෙේ. කෙනෙක් දනවත් හෝ දුප්පත් වෙන්නේ ඔවුන්ගේ තියෙන ආකල්පහා ක්‍රියාකාරකම්මනු. එමලත් නම් පුරදු අනුව. මේරට නිදහස් අධ්‍යාපනය කියන එක ඔබටත් මට අපි හැමෝට හිම. නිදහා සධ්‍යාපනය හරහා බිහි වෙච්චි දනවතුන් වගේම වච්චි හොඳ කොලිට යි එකකන්ගවන්න ොඩක් යින්න ම හැමවලාෑම කියන්නේ ලක්ෂරි ලයිෆ එමනත්තම් සකප බෝගී ජීවිතය කොලිටි එමනත්නම් හොඳ ජීතයයක් කියන්නේ දෙකා. සමහර සුකෝප බෝගී වාහනවලයිල්ල බහිනායට මේලෝක තියන හෙඩ ඔක්කොම තියනවා. එක කොලිටි ලයිෆයන්න මේ ඒ ක්ෂරි ලයිෆ එක හැබැයි ලක්ෂර ලයිෆ කගව හැමෝම කොලට යි් එකකන්ගේව වන්නේ. හර ක්ෂ ෝප ජීවිත ොගවන මා ජීක්ව ව ොඩක් ො යි කක් ො ීතයක් වන ොදරුවන් සම හොඳ සතු එ න්නවා කාල බීල සතු ෙන්ගින්න්නවා අන්න ම අපපි කියෙන කොලට ೈ කක් කියල. දේ මද කතා කරන්නේ සමර පහුගේ කාල කියලබ සමාහර සමාර කතා නිසා. ඒර දනවත්කම කියන එක ක්‍රම දෙකට එන්න පුළුවන් ඒ මයි අධ්‍යාපලය නිසා එමනත්නම් කුසලතා නිසා එමත්ම් කැපවීම නික දනවත් න්න පුළුව තකො ුද්ලගේ ධන අරජන තවකනකට බෙදලදෙනවාන එකකැි න මකොල ෙක් කිය. ඔොහු කියන්නේ අරගලය තුළ සමහරු කතා වනාය පෝසතුන්ගේ ඒැන දනවතුන්ගේ අරගෙන දුප්පතුන්ට බෙදා දෙන්ඩ ඒක සමාජවාදී ක්‍රමයක් නොවේ ඒ අසාධාරණ ක්‍රමයක් ඒ ආදී වශයෙන් බෝධය කියනවා. ඉතින් මේ වීඩියෝ උපයෝගි කරගන්නවා ඇතැම් YouTubeටබස්ලා ඒකේ උදදුරෘතයක් දානවා මොකදද දමිතගේ වාහනයට අර රෙදි නැත අරක නැත මේක නැතගෙන එතරනම් කෙරන්නේ අමු ප්‍රෝඩාවක් නමුත් මං ඒක ගෙන නෙමේ ඉතා කරන්නේ. මේ පුතා කියනවා මේ කොලිටි ලයිෆ් එකක් ගැන. වගේම කියනවා මේ සුකෝප බෝගී ජීවිතයක් ගැන ඒ දෙක අතර වෙනසත් කියනවා එක ඔහුගේ දැක්මානුව හරිවෙන්න පුළුවන් ඒ ඔහුගේ දැක්මානුව හැබැයි ඔුට මේ ආචාර්ය උපාධියකුත් තියෙනවලු ඔහු මංහිතන්නේ බොහොම වැරදි තැනකින් අල්ලගෙනතින්නේ මොකද මිනිහෙක්ගේ ජීවිතය කොලිටිද එහම නැතං සුකෝප බෝගීද කියන එක පිටතිම් බලන වාහනයක් තිබනාා සල්ලි තියනවා කණ්ඩ බොන්්ඩ තියෙනවා මේ තුළ නිර්වච්චනය වෙන්නේ නෑ. ඇත්තටම සමාවෙන්න ඕනෙ මේ කතන්දරය කියනවට ඔහුගේ කතාව ඇහු මටහිතුනේ ඔහු ඇත්තටම ආත්මාර්ථකාමිය. මොකද මේ ලෝකෙ. අපි දන්නවා මම බෞද්ධ කැටි පිළිගන්න එක දේ තමයි කොලිටිම් ලයිෆ් එක තියෙන්නේ පිස්ව වෙන ජවිතය තුළල මේ කෙලෙස් නැති කරගත ජවිතය ඇතුළයින් මෙහා කොලිටිහෝ සුකෝප් බෝගී ජීවිතයක් නෑ නිසාරණ අධ්‍යයෙන් ලබාගන්න උතුම්ම දේ තමයි නිවන් මාර්ගයට යන මඟ ඒ තුළ තමයි කොලිීටම එක තියෙන්නේ ඒක මං පිළිගන්න දෙයක් මොහු කතා කරන විදිහට මොහු කියනවා මේ ඕනම කෙනෙක්ට අධ්‍යපනේ නිදහ සධ්‍යාපනෙන් මේ තැන්ට එන්න පුළුවන් කියලා මෙෙමකත්දීෙනවා මේ පුතා හරිම වැරතැනක ඉන්න මොකදේ ඔහුගේ ආචාර් උපාදීද කරන ඒ අවමනක් මේ ඔහු කියනවා ඒකෙන් ගම්ය වෙන්න ඔහු හරි කොලිටි ජීවිතයක් ගත කරනවා කියන එක. හ තන හු කොලිටි ජීතයක් ගත කරවා ඒම නැත්තන් ඔහු කියනවා අනිත්තයි නිදාගෙනන්න වෙලාවටම වැඩකරනවා මේක ඇවිල්ලා තමන්ගේ සුකවිහරණය සඳහා කැපවීම. ඒකට තමයි ආත්මාර්ථකාමිත්වය කියන්නේ. මේ ලෝකයේ මිනිස්සුන්හ දකිනවා අපි දන්නවා. මෙ සාමාන්‍ය උදාහරණයක් ගත්හොත් චේගුවරා. චේගයරා වෙනත් රටක ඉපදුනේ. හරි ඔහු ඇවිල්ල වෛද්‍යවරෙක් ධන්ත වෛද්‍යවරේක්. ඔහු ඔහුගේ සුකෝපබෝගීකම. ඔහුට ඔහගේ කොලිටිය ඔහු කොහෙන්ද මැන්නේ ඔහු වෙනත් රටකට ගියා විප්ලවේට සම්බන්ධවෙන්න. ඔහු එහිදි දේශනා කරපු මේ වදන් පෙලත් තියෙනවා. මේ ලෝකේ කවරෙකුගේ හෝ. කවරෙකුට හෝ සිද්ධ වෙන අසාධාරණයක් වෙනුවෙන් පෙනී සිට ඊට සතන්වදින්නා නියම විප්ලවාදිය කියලා මෙහෙම එකක් දීනවා. මේ පුතා හිතනවා මම තමයි කොලිටි මාව තමයි උදාරණයට ගන්නවන කියෙලා හගගේ කතාාවක මෙය වෙන්න නමුත් එහෙම නෑ. හදදා වන්නේ හත්පත්තුේ එදාල ය කැලේ කොලේ ගහෙන් කුඹුරෙන් උකහගන්න මිනිස්සු අපිට වඩ සන්තෝ සිජිීවත්යෙනවා. ඒ මිනිස්සුූ ගෙදරතිීන ලනුවදේ අපි මේ නිදාගන්න කුෂන් මෙට්ටෙ කොට්ටට වඩා සැපෙන් ජීවත්වයනවා. අපි කොහොමද කියන්නේ අපේ ජීවිත තමයි කොලිටි අපේ ජීවිත තමයි සුකෝප් වෝ කියලා නිත් කතන්දරය තමයි ධනවතුන් කියලා හඳුන්වන්නේ මේ අපිව දේවනැතන් ඔය පුතාවක අයවද. ධනපති ධනවාදයයටතේ. හද රටේ ඉන්න අපේ රටේ ඉන්න ධනවතුන් කියලා ම හඳුන්වන්නේ කෝටි ප්‍රකෝටි ගනම් මුදල් තියෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට දවසකට මේ හෝට්ලේකට ගීල්ල ලක්ෂතර පහක් වේ ද කරලා එනවා කියන්නේ දුප්පත් මිනිිය කවුරුදු පහක් හයක් මේවේ සමන්සුන ොයාගැ බැරි දෙයක්. අනිත්තක මේ පුතා මහ බොරු දේවල් ගොඩක් කියන. තරහවෙන්නපා. නිදහ සධ්‍යාපනය තුළ කොහෙද කොලිටි යි්වක් කම්ුවෙන් අනිත් කතන්දරේ නිදහ සධ්‍යාපනෙන් ඔය වගේ තැනට ඇවිල්. ඔහු උංගාකූඩට ගහිල්ල නති බව පේනවා. ඔය වගේ තැන්වල් ටඇවිල්ලා. මේ සමාජයට අල්ප මාත්‍රයක දෙයක්වත්. මේ සමාජය දයා ඇහැ කරලා නොබලන්න කෙනෙක් කොහොමද කොලිටි මිනිියෙක් කියලා කියන්නේ. ඒ මිනිහ තුළ මනුෂ්‍යත්වය කියන එක නැහැ. අපි මිනිස්සු වෙන්නේ මනසින් උසස් නිසා. ඒක හින්දා කොලිටිවෙන්න ඔන්නම් මෙන්න මේ මනසට මුල් තැන දෙන්ඩෝනේ. මට වගේම දුක දැනෙන මිනිස්සු මේ සමාජය තුළ ඉන්නවා කියනෙ එක හදවතට ගණ්ඩෝනි. අන්න එතනින් තයි කොලිටි මිනිියක් හැදෙන්නේ. අද හිතනවා පොඩ්ඩක්. වාහනයක් ගත්තාම සල්ලිටික කම්බුපරගත් තම අපි තමයි කොලි මිනිස්සු කියලා. ඒ කොලිටියක් නෙමෙයි. ඒ තුළ මේ පවතින සමාජක්‍රමය තුළ දීල තියෙන ප්‍රතිරූපය නිර්වචනය මෙන්න මූ තමයි කොලිටිමිනික්. එම එකක් නෑ. අනිත් අතන්දරයේ තමයි එඒයට ආචාර පාධයක් තියෙනවා ඒ පුතාට එක ගැන සම්තුෝසයනවා. අද උපාධදරයෝ කොච්චර ඉන්නවද. අද මේ අරගලයේ මූලිකත්වේ ගත්ත දරුවූ. වුන් අ ුදක දෙකින් විශිවිද්‍යාලය නික්මයන් ඉ තිබුණා ඔවුන් එහෙමගේිය නෑ. අන්න කොලිතිමි නිස්සු. ඒවගේ මතමයි අනිත් එකගේ දුකදන්නේ නැතුව. ඔය හරිතැනකට රිංගලා මේ නිදසද්‍යාපන ඉගෙනගත්තා කියනෙ නෑ දොස්තර කෙනෙක්ේවා ඉජිනේරුවෙක් වේවා මොන තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඔහු සමාජයට සේවයක් නොකරන දොස්තරවරයෙක් ගණඩකු දොස්තරවරයාගාවට ලෙඩෙක් ආවට පස්සේ. ඒ ෙඩාට දොස්තරගේ මිල නියම කරන්න බැරි නම් දොස්තර කෙනෙ කිින්වනම් මක් නෑ ඔයාට ඒගාන ගෙවන්න ැයිනම් ඔය මේ මුදල් දීල මේ කරගෙන ගිල්ල ලෙඩේ සුවපත් කරගන්න කිය තැනක දොස්තරෙනෙක් වැටන් ෝනනි ඉංිනේරියෝක් වුන අන්න එතන තමයි කොිටිනිස් ුවයදන්නේ. හෙම නැතුව මේ නිදහ අධ්‍යාපනය නිද සධ්‍යාපනය නිසා තමයි අපිත් අදම මේ වචනයහරි හම කතා කරන්න හැබැයි දෙයක් තිෙනවා. මේ නිදහ සධ්‍යාපනය තුළින් එන මිනිස්සු. මේ අපේ අධ්‍යාපට රටාව තුළ හදන්නේ ලොකු ලොකුව එවුන්ගේ මැසින් නොල ඇනමුරිචිලට. අද මේ වෙනකොට සමුෘ්දිි නිලධාරීින් හැටියට කොයි තරම් උපාධිධාරින් වැඩ කරනවාද. ඔවුන්ට අත්තලාති නිරණම්මකක්ද. අද රටහි කොච්චර උපාධාරීෙන් අද රැකඇව නැතුව. ඒකයින්දා මේ පුතා කියන මේ මුලාවට නම් වැටෙන්ද බෑ. අනිත් කතන්දරයේ තමයි ඒපුතාට කියන්්ඩෝනේ තමුන්නාන්සගේ. මේ කතාව උපයෝග කරගෙන මේ යටබස්සල දාලාතියන උදෘත ගැනත් ඔබත් වග කියන්ඩුවනේ. මොකද ඒක මටත් බලන්න හිත්වුණනේ ඒක දාලාතින උදෘතය නිසා. මොකද ඒකෙ දාලාතිීනවා මේ දමිතාවගාවල න මෙහෙම එකක් තියෙනවා. හෙම නම් ඉතින් ඔය එක කාලයක් රනිල් වික්‍රම සිංහත්කිවන මේක ඇවිල්ල සරදියල් ක්‍රමේ පාලනයක් කියලලා ඒන්න ඉහල එකගෙන්ෙන දැනුත්තඔය කරන්නන්න ඒ එක තමයි. මේ පුතාට ආචාරය පදවඇත් තිබුණට, වටහගන්න බැරිවුණාට ධනවතාගෙන් අරෙන දුප්පතාට දෙනක කතමයි දැන් ඔ බදු ක්‍රේ ගහන්න නෝගේ ැ අපේක දෙදයක්ති වා දපතාගේම බත්පතට කෙලෝනවා මිසක් ඔය මේ දේ ලොකු ලොකු පාලකය රනිල්ලා වගේ මිනිස්සු පොඩි මිනිස්සුන්ටම කෙලෝනවාමසක් මේ ලොකු මනිසුන්ට අතතියන්න යන්නේෙ නෑ. නමුත් රටක බදු ප්‍රතිපත්තිය බොහෝ විට යොමු වෙන්නේ ධනවත්ම පිරිසවිත. ඒ ඔවුන්ගෙන් ඒ බද වශයෙන් අරගෙන දුප්පතුන්ගේ සහන සේවාත්‍ය අවශ්‍යේවා සැපීම තමයි එතදි කර නෙක ඉන්ද මේ පුතා වැරදි තැනකින් අල්ලගෙන තියෙන. මොකක්ද වැරදි තැන කොලිටි මිනිහෙක් වෙන්න සල්ලි තිබුණට ආදායම් තිබුණට යානවාන තිබනට ගේ දුර තිබනට බැහැ මමාදාන කොලිටම මිනිහයින්නේ අපිස්වෙච්ච ජීවිතයක් තුළ කාගිවත් දෙවල් හොයන්න බලන්න නැතුව කොටිම කිවුවත් ඇලෙයිම් ගැටීීම නැති තැනට වෙන මිනි අපිහෙම නෙම. ි ඇලෙනවා. අපි ගැටෙනවා. හැබැයි ඒක අපිට තෘප්තියත් වී නවා. ඒ තෘප්තිය බඩට නැති වනත් හිතට දැනෙනවා. මිනිහෙක් සතුටින් ජීවත්වෙනවා කියන්නේ බඩ පිරෙන්න්න බඩපැලෙන්න්න කාලාඉන්න එකට නෙමේනි හොඳ සුකෝපෝගී වාහනය කනගල යනකට නෙමෙයිනි මම මේ පුතත් කියපු නිසා මත් කියන්න මගේ තාත්ත ගැන. මගේ තාත්තා උදේ පාන්දරට අපේ ගෙදරින් එලියට බහැල යනවා. මොකට දයනන්න අපි හම්පු කරන්න නෙේ. තාත් හිල්ල කරවරරි සල්ලි තින කෙනෙක් එමනැතන් ොස්ත වරේ ඒමනැත්තං තව කවරුහරි ධනපතිය කම්බුවෙලා දුපත් මිනිහෙක්ග තින අවශ්‍යතාවයක් ඔහුට ගේනවා මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් තිීනවා මේක පුළුවන්නං ඉටු කරල දෙන්න ඕහුගෙන් ඒක අරගෙන ගෙනල්ලලා දුප්පත් මිනිහට දෙනවා. අපේ තාත්තා අපවත් දවල්ට ගෙදරේෙනවා ඇල්ල මේ වලතින දෙයක් අනවා ආයත්තෙලියට බහිනවා මේක මේ ගමේ හැමෝම දන්නවා මම දැකපු විදියට අපේ තාත්තා බොහෝම ොහොන්දට බොහොම සතුතිින් ජීවත් ව. ඒතන කොලිතික් නැද්ද. මේනිසා තම ත තම තමන් දකින මිනම්වලින් මිනිස්සුන්ගේ කොලිටි මිනිස්සු ජීවත්වවෙන්නේ සතුතිින්ද නැද්ද කියන අපිට මණින්න බෑ. ඒනිසා මේ පුතා කතා කරලා තියනදේ මට නම් අල්පමාත්‍රයකින් පිළිගන්න බෑ. නිදහ සදධ්‍යාපනය හොඳයි. නිදහ සදධ්‍යාපනය තුළින් බිහිවෙච්ච මිනිස්සු තමයි මේ රටේ පොදු දුප්පත් ජනතාවගේ අයිතිවාශකම් මේ තරමින් හා රැක් මේ තරමින් හරි රැකලතියන්නේ. කොලිටි මිනිස්සු ඒ වගේම තමයි ඔය වගේ උද්ගෝෂණවලට අරගලවලට ගිහිල්ලා මියගිය මිනිස්සු අන්න කොලිට මිනිස්සු ඒ නිසා මේ එකක් කෙනා කියන විදිට ඒවා තමන්ගේ ජීවිත තුළට ගොුණු කරගන්න් එපා මම ඉල්ලා සිටිින් එච්චරයි මම දකින්නන්නේ ඒ පුතාවනන් දැඩි ආත්මාර්ථකමී හැටියත් ඔ ලෝකට කරදරයක් නැතු ඔහ ජීවත්වෙන ඒ එක වෙනම කතන්දරයක් නමුත් ඔහුගේ මේ කීම් තුළ මංුවෙන් ඩරන්න ඔහුම කියවා ඔහු වැඩ කරන්න ඔහුුවෙනුවෙන් කියලා හැබැයි මම වැඩ කරන්න මං වෙනුවෙන් නෙමයි මේ අවරුදු හැට එකක් හැට දෙක් වෙන මම ඒක් මුළු කාලය තුළම වැඩකරේ අනුම් වෙනුවෙන්. මේක අ බණ්ඩාරණයක මහත්තයක් කියපු දෙයක් එනවා දේශපාලගේ හැටියට මම ගරු කරනවා නෙමේ යෝගේ මනස්සකමට මංගරු කරනවා. ඔහු කියනවා මෙහෙම. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා. ඒ වගේ මපිදන්න ඉන්දාව ගත් ොත්. අබ්දුල් කලාම් වගේ බොහෝ වගත් පුද්ගලයෝ ඔහු සතු තින් නිමනවද ඔහු සතුව තින්න ඇ ඇදුම් ගණනකරන්න පුළුවන් තරම් පොත්තිිකත් තියන හඒම එතකොට හු මේ සතුලින් ජවත්වෙන මිහෙක් නෙමෙයිද. ඒකයින්දා මේ පුතා නම දන්නෙත් නෑම නම හොයන්න ගියත් නෑ මොහු මේ සමාජයට දෙන පණ විඩය අතිශ්‍යය වැරදිී අතිශ්‍යය වැරදි ඒදේ මට කියන්න වෙනවා ඩවිි ට ට ුට ේ දන්නෙත් නෑ මං ඒකට කැම තින මං හට පහරගණන වනමයි. නමුත් ඔහු පෙන්න්න නමාර්ගේ මිනිස්සුන්ට මොකක්දමින්. මෙහෙම එකක් තියනවා. කාගවත් සල්ලි අරගෙන කාටවත් බෙදල දෙන ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නෑ ලෝකෙ කොහෙවත් නැතුනට ඒ තුල මයි සමාජවාදය වශය ඒ ගොනු කරති ඒකැවිල්ලම මේ සරදියල් ගිහිල් වගේ පොට තුවක් කො තිල ගන්න එකක් නෙමයි. ොමිනිස්ටවාදය තුළත් ඒ ධර්මය පවතිනවා ඒගේ. ස්ලාම් ධර්මය තුළත් ඒක පවතිවා බුද්දු දහම තුළත් පවතිනවා ක්‍රිස්තියනි දහම තුළත් පවතිනවා මේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. මුස්ලිම් දහම තුළ මම දන්නවා සකාත් කිය දෙන්නඩ ඕනේ ොල්ල වසරකට සැරයක්. ඇැබැයි මම මෙහිමකුත් දන්න. තැන්ෝ යාරාභිරටවල් වල හරියට සකා දෙන්න වනම් මේලෝකේ අනි මුස්ලිම් රටල්ල දුපත්කම නැතිවෙන් ඕොනෙ තන හොරමක් කරෙනවා. ඒක හින්දා කොලිටිමිනිියෙක් සුකොකබෝගී ජීවිතයක් ගතරන මිනිියෙක් අධ්‍යාපනය නිසාවත්. වෙනත් කිසිදු හේතුවක් නිසා මතුවන්නේ නෑ ඒක තමයි ඇත්තම කතාව මෙහෙමයි ජීවිතය සතුටින් ගත කරනවා කියන්නේ කනවා බොනවා යනවානතියාගෙන මේවතියාගෙන අරවතියාගෙන ඉන්න එකට නෙමෙයි. නිකමට හහිත් හිතමකු දැන් දම්මික පෙරර වගේ අපේ රටඉන්න හළම ධනපතිය කියෙනවන්නේ ඕකෙන් අහන්න බල නොහු සතුටින් ඉන්න කියල ඇතැම්වෙලාවදදි නෑ ඉස්සරනම් තිබුණ අර කතන්දරයක් මංහ තිනො මීකුණුකුත් අරංගීල දියුණු ච්චමිනිස්ුටි අද කාලෙොහේද ඒවා කරන්නේ හද රටේ තියන සියලු ආර්ථික උපයන මාර්ග සියල් එක්තරා කොට්ටාසයක් අතර විතර පත්වෙ තින. දැන් අපේ රටේ තමයි සාක්ෂර්තාව ඉහෙලින්ම තියන්නේ. එකට මේ සාක්ෂ්‍රතාව ඉහලින් තියනවා කිය අධ්‍යාපන ට හොඳදයි කියනෙ. එතකොට කෝ අපි අපේ රටේ සීට හතලියක් ඩොලර් දෙකට වඩා අඩුවෙන් ආදායම් ලබන මිනිස්සු ඉන්නේ. මේ පවතින සමාජ ක්‍රමයේ විපාකය මිනිස්සු. විදිනවා ඒක සමාර්ියටය එමිනිසු කරමය කියලා ගණන්ගන්න. කොහොම එතත් හම එකක් තියෙනවා මම දකින හොඳම මිනිස්සු. මම දකින මනුස්සයෝ. මනුස්්‍යයෝ ආත්මාර්ථකාමී මනුස්සයෝ. ඒ වගේම පරාර්ථකාමී මනුස්සයෝ මේ කොටස් දෙක ඉන්නේ. ඒින් අර පුතාව කනණගාටුවෙන් වනත් මට දාන්න වවා ආත්මාර්ථකාමී ගොඩට මොකද ඔහුට තරගෙතින්නේ ඔහුත් එක්ක. නමුත් මට තරගෙතියන්නේ මාත එක්ක නෙමෙයි මගේ සුකවරණය සඳ නෙමෙයි මං මේ කියන්න මාව විතරක් මේ පොදුවයි මම වගේ තවත් මිනිස්සු මේේ ලෝක ඉන්නවා. ඒ නිසා ඒ පුතා කරපුදේ එක අතකින් ව්‍යන්ගෙන් අපිට කරපු අපහසයක් ඇැටියටත් ම දකිනවා. මොකද මේ හොඳට ටයි එකක් දාලා කෝට් එකක් දාලා. ඒ සට් නොගා හිටියට ඒ මිනිස්සුන්ගේ සූට්කට යටින් තිීන චරිතය පිරිසුඳුයි. ඒ මනිසුන්ගේ හදවත පිරිසුන්ඳුයි. ඒමනිසුගේ මනස පිරිසුන්දුුයි. ඒ මිනිස්ු කබල් බාට දෙකක් දාගෙන බුලත්විට කාලා රැවුල වවාගෙන එළියට බැහලගියයාට ඒ අන්නේ අපේ රටේ පෑගෙන දුක්කින්දින මිනිස්සුන්ගේ සුවසිද්ධිය වෙනුවෙන්. අන්න නියම කොලිටි මිනිස්සු මට කියන්න ඕනු වනේ ඒක එහහින්දා. ට හිතන හැමදීම කමක් නෑ මේකේ මේ මේ පළකරට ඒ එතන ඒතුළ අපිටත් ගතහැක දෙයක් තියෙනවා ආත්මාර්ථකමී මිනිස් සුහ පාර්ථකාම මිනිස් සුහඳුනා ගැනීම පිකෝම තත් විනාඩි පහලවක් ිත්‍ර කතා කරා වැරි දෙයක් කියව්නාන ඒ පුතත් සමාවෙන්ඩෝනි මොකද ඒදරුවගේ හිත්‍රීදවන්න මම කැමති නෑ නමුත් දුන්නු පණිවිඩය හොඳ නෑ ඔබ ඔබ විසින්ම කියනවා මම ආත්මාර්ථකාම මිනිියක් කියනෙක්. ඔබේ පවුල තේ අතින් බැලුවම හො කාටවත් කරයක් නැතුව ඉන්න එක වෙන හොඳයි නමුත්. ඔබ මං එක ප්‍රශ්නයක් කානුව. ඔබ මොනවදෝය උගත්කමෙන් මේ සමාජයට දීලතින්. ඔබ මොනවදේ දුපත් මිනිස්ුවෙනුවෙන් කර ලතින් අන්න ඒටිකත් එ එකක් කිවන සම්පූර්ණයක මංහිතන්නන්නේ ඔබ යමක් කරලා ඇති. නමුත් කොලිටිවෙන්න නම් අධ්‍යාපනය අපි දන්නවා අධ්‍යාපනය තුළ අද හත් දෙයන අපේ රටේ තරම් උපාධිධරියෝ උපාධිධරයෝ විරැකයාවෙන් පෙළෙන තවත් රටක් ලෝකේ නෑ. ඉතින් මෙහෙම දැන දැන මේ වගේ කතන්දර කියන එක මහා විහිළුවක්නේ මොකද ඒ දරුවෝඒ අධ්‍යාපනය තුළින් උපාධගත් දරුව කැති අද හල් තැකට එන්න මුොද කම් කරගන්න නෑ මේ පවතින සමාජ ක්‍රමයේ වරද. ඒක වෙනස් කරන්න තමයි අපි වගේ මිනිස් ෙදා එන්දල වෙහෙසුනේ හටත්ව එහෙසෙන්නේ අපි අපේ ජීවිතය කොලිටි කිය හිතනවා අපි අපේ ජීවිතයේ සුකෝප බෝගී කිය ලහිතවා ැයි සමහරවෙලාවට අපිට දල්ට කන්නත් නැති වෙන්නඩ පුුවන් රෑට කන්නත් නැතිවෙන්න පුළුවන් නිදාගන්න වෙන්න පේමට එකේ වෙන්නත් පුළුවන් නමුත් අපි සන්තෝසියෙන් ඉන්නවා. අන්නඒ එකහින්දා මම කියන්නේ ඒ පුතාගේ කතාවාහනාය ඒ පසගියාට මගේ කිසිමා අමනාපයක් නැහැ. නමුත් ඔවුන් යන්නේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ. ගොඩට මම මේ කතා කරන මිනිස්සුන්ට මං ආර්ධනා කරන්නේ පරාර්ථකාමී මිනිසුන් වෙන්න එතන තමයි කොලිතියතියෙන්නේ. ඒක කවදහරි දවසක මරණ මංචකයේදී හෝසිහයට නැගුනම හිතට දැනේවි මහා විශාල සතුටක් අන්න ඒ සතුට බුක්තිවිඳින්න නම් පරාර්ථකාමී මිනිසුන්ගේ ගොඩට වැටීලා කොලිටි මිනිස්සු ෙන්ඩෝන. නැතුෝ එය කියන්න තත්ත්ේ මුදලක් අරගෙන වාහනයක් අරගෙන කොලිටි ජීවිතයක් ගත කරන්න බෑ. එච්චර තමයි කියන්න තියෙන්නේ ඉතින් එහමනම් මොනාවර පිතුරක් සමහරවිට යතා දෙයි මම මේක මෙන්. ඇත්තටම මටපන්න නෙමෙයි මේ වගේ වැරදි මත්ත සමාජ ගතවීම ඇත්තටම මහා කනගාටුදායක සිද්ධිය. අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරනවා කියන්නේ මේ ආර්ථික වශයෙන් දේශපාලනිික වශෙන් විච්චර විතරක් නෙමේ සංස්කෘතිමය වශයෙන් අද මේ වෙනකොට YouTubeුට එක රහා දැඩි විනාශයක් ඒ අන්සේට සිදුකරමින් පවති නෝ ඉතිං මේ දවලුත් අපේ මනසර ගන්න ඕනේ ඉතින් ටිකක් වැඩිපුර කතාර හමනම් බොහම ස්තුති කි්වා. Uh, teruan sarnai hari mangiak.